අයිබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත නීපා නිසා ඉන්දියාවේ කෙරළේ ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් තවම එන්නතකුත් නැහැ වෛරසය හඳුනා ගන්න විශේෂ පරීක්ෂණ කට්ටලත් ලංකාවේ නැහැ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කියයි නීපා වෛරසය ගැන බොරුවට බය වෙන්න එපා රට ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල කියයි රට ලොක්ඩවුන් කරන්න කිසිම අදහසක් නැහැ මුලින්ම දේශීය පුවත් නිපා වෛරසය ගැන මෙරට ජනතාවට අනියත බියක් ඇති කරගන්න එපා කියලා සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා රට ලොක්ඩවුන් කිරීමට හෝ ගුවන් මගින් පරීක්ෂා කිරීමට කිසිදු අදහසක් නැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇනෝම් කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා නිපා වෛරසයේ භයානක තත්ත්වය පිළිබඳව රජය වහාම අවධානය යොමු කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විටත් ලොක්ඩවුන් කර තිබෙනවා මාරාන්තික නීපා වෛරසය මේ වන විට ලොව රටවල් කිහිපයකම ව්‍යාප්ත වෙමින් තිබෙනවා මෙම වෛරසය පැතිර යන්නේ වවුලන්ගෙන් මෙහි මරණ අනුපාතිකය 40%-75% අතර පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම වෛරස් ව්‍යාප්තිය හමුවේ මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ කේරළය තුළ නීපා වෛරස් ආසාදිතයින් 5 දිනක තහවුරු වී ඇති අතර පුද්ගලින් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා ඉන්දියාවට අමතරව බංග්ලාදේශ සිංගප්පූරුව හා පිලිපීන යන රටවලින්ද නීපා වෛරස් ආසාදිතයින් තහවුරු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ තද උණ වමනේ හා ශ්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වනවා නීපා වෛරසය පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි මෙරට සෞඛ්‍යංශ පවසන්නේ රට ලොක්ඩවුන් කරන්න කඩවහන්න එහෙම කිසිම අදහසක් නැහැ ගුවන් මගින් එන ගුවන් මගින් පරීක්ෂා කරන්න හෝ නැත්නම් වෙන ටෙස්ට් කරන්න අපිට කිසිම අදහසක් නැහැ එහෙම උපදෙස් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්වත් කොහෙන්වත් මේ වෙනතෙක් නිකුත් කරලා නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයක් ඉදිරියේ මේ පිළිබඳව ඉතාමත් අවධානයෙන් ඉන්නවා ඒ කේරළ වෙන්නේ මොකද්ද කියලා අපි තාමත් අවධානයෙන් ඉන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේ තියෙන හැම දෙයක් ගැනම අවශ්‍ය තොරතුරු ඒ රටවල් අතර බෙදා හරිනවා තවම අපට එහෙම රටට විශාල අවධානමක් තියෙන තත්ත්වයක් කිසිසේත්ම මේ තත්ත්වය තුළ ඇති වෙලා නැහැ ඉතින් ඒක නිසා අනවශ්‍ය අනියත බියක් මේ අවස්ථාවේ ඇති කර ගැනීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ රෝග ලක්ෂණ මේකේ කියනවා නම් උණ අඟපත රුදාව ඔළුව කැක්කුම් වගේ ඒවා එන්න පුළුවන් මුල පළවෙනි දවස් දෙක තුන හැබැයි ඊටත් අමතරව තව 10%කට වගේ කොටසකට මේකේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැතුව තියෙන්න පුළුවන් මුල කාලේ එතකොට ඒගොල්ලන් කෙලින්ම යන්නේ අසාධ්‍ය අවස්ථාවන් වලට එතකොට අර මුලින් රෝග සුළු රෝග ලක්ෂණ පැතිරිලා ඊට පස්සේ දවස් දෙක තුන යනකොට ඒගොල්ලන්ට ෆිට් එක වගේ එන්න පුළුවන් ඊට පස්සේ ෆිට් එක ඇවිල්ලා ෆිට් එකත් එක්කම හුස්ම ගැනීමේ අපහසුතාවය වෙන්න පුළුවන් දවස් 5-7 වගේ වෙනකොට මිනිස්සෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් එන්නතකුත් නෑ දැනට ලෝකයේ අනිත් එක තමයි ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඖෂධයකුත් වෛරස් වලට ලබා දෙන විශේෂ නිර්දේශ කරපු ඖෂධයකුත් නෑ ඒ නිසා අපිට සපෝර්ටිව් කෙයාර් එක තමයි ඒ වෙලාවේදී දෙන්න තියෙන්නේ මේ වෛරසය අඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂිත කට්ටල අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරපු කට්ටල ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් පියවර අරන් තියෙනවා නොබෝ දිනකින් අපිට ඒවා ලැබෙනවා රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඇඟට ගැටව සංගපුරාම වෛරස් එක පැතිරිලා ශ්වසන පද්ධතිය අපිට කැසින් බිරිසාවත් එක්ක තරප නිමුනී තත්ත්වයක් වගේ එනවා රෝග ලක්ෂණ නැති අඩු තත්ත්වයක් ඉඳලා එන්කෙෆලයිටිස් එකක් දක්වා ගිහිල්ලා මරණී තත්ත්වයක් දක්වා යනවා අපි රිපෝර්ට් කේසස් බලනකොට සාමාන්‍ය 40%-75% වගේ රේන්ජ් එක තියෙනවා දැනට තියෙන සාක්ෂි අනුව ලංකාව අපිට කියන්න වෙන අඩු අවදානම් රටක් විදිහට තමයි ගන්න වෙන්නේ මුවාවරණ පාවිච්චි කරන්න ඕනේද දැන් මුවාවරණ පළඳින එක ඉතින් අපේ ආරක්ෂාවට හොඳයි කරන්න ඕන කියලා නීතියානුකූලව එහෙම අපිට කියන්න බෑ පොඩි අය වයසක අය ඒ වගේ අය මං හිතන්නේ ආරක්ෂා වෙන්න ඕන නිපා කියන්නේ බොහොම රෙයා ඩිසීස් එකක් කොරහේ කිමුළු දකින්න නෙවෙයි වෛරස ලෙඩක් ඇති වෙන්නේ කොයි වෙලේද කියන එකත් පැතිරෙන්නේ කොයි වෙලේද කියලත් මේ ලෝකේ කවුරුත්ම දන්නේ නැහැ ඒකට ක්‍රමවේද මේ ලෝකේ කවුරුත් දන්නේත් නැහැ මොකද වෛරසය හිටිහැටියේ අලුත් වෙලා එන විෂ බීජයක් ඒ නිසා ලෝකයේ මේකට තියෙන එක තමයි පෙර සූදානම ඕනෑම වෛරසයකට අපි ලෑස්ති කියන එක ඒක ලංකාවේ එහෙම පෙර සූදානමක් නැහැ ඒකට වියදම් කරපු සල්ලි මේ වෙලාවේ වතුරේ ගිහිල්ලා තියෙනවා ඒක තමයි අපි ඉල්ලීම කරන්නේ නීපා වලින් එන්න එපා කියලා
එයා ආවොත් ඔක වෙනවා නීපා වෛරසය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා වෛරසයේ මරණ අනුපාතය 140ත් 175 අතර ප්‍රමාණයක් පී දැන් කොවිඩ් වල ඒගොල්ලෝ ගණනය කරලා තිබෙන්නේ මරණ අනුපාතය 102ත් 3ත් අතර ප්‍රමාණයක් ඒ නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා වහාම පියවර ගන්නයි කියලා මේ රජයට ඉල්ලීමක් කරනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ බලධාරීන් විසින් මේ පස් සම්බන්ධව දැනුවත් කිරීමක් කළා ඒ සඳහා තිබෙනා වූ පෙරසූදානමත් ඊයේ දිනේදී ප්‍රකාශිත පත් කරනු ලැබුවා අශ්වයා ගියාට පස්සේ ස්ථාලයේ වහලා වැඩක් නැහැ කියලා අපි කවුරුත් දන්නවා ඒත් දැන දැනම කරන්නේත් එයමද කියලාත් හිතෙනවා කොවිඩ් වසංගතයේ පැමිණි මුල් කාලයේදී අපේ සෞඛ්‍ය ප්‍රධානීන් සහ ඇමතිවරුන් කටයුතු කළේ අද නිපා වෛරසය ගැන කතා කරන විදිහටම නේද කියලා ඔබට මතක ඇති නිපා පැමිණීම වළක්වා ගන්න ගුවන් තොටුපළවත් සූදානම් කර නැති බලධාරීන් රටේ ජනතාවට ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්නේ කොහොමද පාස්කු වින්දිතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් කැපවන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යලිත් අවධාරණය කරනවා පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූවන්ගේ ජීවිත පිළිබඳව තමාට ඇති වගකීම ආණ්ඩුවට ඕන විදිහට නිහඬ කරන්න බැරි බවයි උන් වහන්සේ පවසන්නේ මහභාගයේ ශාන්ත ජුඩ් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක් වෙමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन एक्सत् जातींगे श्रीलंका नेवासिक संबंधिकारकव अदमुणगेसुना तमन इल्लान्ने देशीय परीक्षणयक्वाय मैत्रीपाल सिरिसेन मेहिदी पवसायत्ते මිනිස්සු මරුණ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අයට සත්‍ය සොයා ගැනීම වෙනුවෙන් අපි මෙච්චර දඟලන්නේ ඇයි අපිට හොඳට ෂේප් එකේ ඉන්න පුළුවන් මේ ආණ්ඩු කරන අය කියන දේවල් පිළි අරගෙන අපිට ඉන්න පුළුවන් අපිට ඇඟට රිදෙන්නේ නැහනේ ඒ වකරේ නැහැයි කියලා. එහෙම නෙමෙයි. අපි අපේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි වග කියන්න ඕනේ. අපි අපේ සහෝදරයා සන්තෝෂයෙන් ඉන්නවද කියලා බලන්නට ඕනේ. ආත්මාර්ථකාමී විදියට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒත් මැරෙනවා. පරාර්ථකාමී විදියට ජීවත් වෙන්න පුළුවන් ඒත් මැරෙනවා. කොයි විදියටද ජීවත් වෙලා මැරෙන්න හොඳ? පරාර්ථකාමී විදියට පාසු ප්‍රහාරයේ සම්බන්ධයෙන් චැනල් 4 චිත්‍රපටය සමග රට තුල අලුත් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ප්‍රකාශයක් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා දැන් මම අද පරීක්ෂණයක් කියලා ලියුමක් දුන්නේ ඊට වඩා ටිකක් වෙනස්කමක් තියෙන ඉල්ලීමක් තමයි මම කරේ මගේ ලියුමෙන් මම කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පරීක්ෂණයක් කළ යුතුයි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හොඳ විනිශ්චයකාරතුමාලා දෙන්නෙක් විතර දාලා මේ අනික් පරීක්ෂණ මණ්ඩල ඒවා ඒ उपकरण මෙසේ අදහස් පළ කළා පාස්කු පාර වෙන්න පුළුවන් හැබැයි මේවා හැමදාම හිඟන්නගේ තුවාල වගේ ඒ ඒ කාලෙට ආයි මතු වෙනවා මේ ආටක නාටක රටේ ජනතාව දැන් පිළිගන්නලා ඇසි නැහැ කාර්යල ප්‍රියතුමා ඇතුළු ඒ සිළු දෙනා ඉල්ලන්නේ ජාත්‍යන්තර පරීක්ෂණය ඇත්තටම කාර්යනතුමා සමහර දේවල් හරියටම ඉඳලා කතා කරනවා හැබැයි මේ channel 4 එකෙන් කරේ එක නෙමෙයි සම්පූර්ණයෙන්ම රටක් ගැටියට මේ රට ආපස්සට ගෙනියන්න වැඩ කටයුතු කරපු එක channel 4 නාලිකාව මේ කෙටි චිත්‍රපටයක් නෙවෙයි මඩ චිත්‍රපටයක් මේ නිෂ්පාදනය කරේ ඒකෙදි දේශීය සහ ජාත්‍යන්තර වසෙන් මහ දෙවන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා රාජපක්ෂ වරුන්ට විරුද්ධව මේ රටේ ඇයි රනිල්ට මේ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු කරන්න බැරි රනිල් ඇයි මේ සලේවරකින් මෙන්න මෙතනයි කාරණාව තියෙන්නේ දැන් සැකය මට ඇති වෙනවා රනිල් රාජපක්ෂත් පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්න මහමල කරුවෙක්ද කියන ප්‍රශ්නේ රුපියල් කෝටි 17ක් වටිනා විදේශ මත්පැන් තොගයක් මාර්ගගත ක්‍රමයට වෙන්දේසි කිරීමට රජය තීරණය කර තිබෙනවා මෙම මත්පැන් බෝතල් 18765 නීති විරෝධී ලෙස මෙරටට ගෙනෙනු ලැබුවේ වයි අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මෙම මත්පැන් තොගය නිරීක්ෂණයට එක් වුණා ව්‍යාජ මත්පැන් ස්ටිකර් වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මෙම නීති විරෝධීව රටට ගෙනාපු
මත්පැන් නිසා මේ වෙළඳපොලේ වටිනාකම කෝටි 17කටත් වැඩි මත්පැන් වාගේ දෙයක් අත්අඩංගුවට ගත්තාම එහි වටිනාකම අපිට ලබා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ ඒක වෙළඳපොලේ නිකුත් කිරීමේදී ප්‍රශ්න තිබුණා හැබැයි දැන් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා නීත්‍යානුකූලව වෙළඳේසියකින් තරඟකාරී මිලට වෙළඳපොලට මේක නිකුත් කළා මේ වටිනාකම රජයට ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා ඊළඟ වෙළඳේසියේදී මේ විස්කි බෝතල් 18000ම වෙළඳේසිය වෙනවා මත්පැන් බෝතල් වල තියෙන ස්ටිකරෙන් 95%ක්ම ඒ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකරයක් ඒ නිසා බරපතල ලෙස රජයට ලැබිය යුතු ආදායම නැතුව යනවා මේ සම්බන්ධව CID එක හෝ වෙන ආයතනයක් පරීක්ෂණයක් පවත්වනවාද මේ ඇත්තම ආංශික කාර්යක සභාව වලින් මේ කරන පෙන්වා දීම ගැන අපි ඇගීමට ලක් කළ යුතුයි. ඒක ඉතාම වැදගත්. මාධ්‍ය සහෝදරයෝ පෙන්ලා දෙන දේවලුත් එහෙමයි. මේ ස්ටිකර් එක නිසා ඉතා පැහැදිලිව අපේ ආදායම වැඩි වුණා, නිෂ්පාදනයේ වැඩි වීමක් අපිට පෙන්눔 කළා. මේ ස්ටිකර් එක හඳුන්වා දුන් පළවෙනි කාර්තුවේ අපේ ආදායම 120%ක් වැඩි වුණා. නිෂ්පාදනයේ 111%ක් වැඩි වුණා. ඒක ලොකු වෙනස් වීමක්. ඉතින් ඉන්පස්සේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. හැබැයි ඒ ප්‍රශ්න වලට දැන් අපි රජයේ හැටියට මුදල් අමාත්‍යාංශයේ ඍජුව මැදිහත් වෙලා දැවැන්ත වැටලීම් ප්‍රමාණයක් කරා. ඒ වැටලීම් තුල අපිට අඳුනා ගන්න ලැබුණා වැරදි ස්ටිකර්ස් තියෙන බෝතල් 43000ක්. ඒවට අපි උප්පරිම දඩේ නියම කරා. දැනගන්න තියෙන තොරතුරු අනුව පසුගිය අවසාන සතිය වෙනකොට මේ වෙළඳපොලේ මේ වගේ ව්‍යාජ ස්ටිකර් ප්‍රමාණය ඉතාම අල්ප වෙලා තියෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ අපි මේවට අවශ්‍ය ක්‍රමවේද යොදලා මේව හරියාකාර ක්‍රියාත්මක කිරීම. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.